निकाल देंगे अभी दे दे अभी 11 बजे अभी දැන් තමයි කොටි ෂෝ එක පටන් ගත්තේ. මේ ඉන්නේ කුරුට්ටු පණ්ඩි කොටි දෙනගේ අවුරුදු 2ක් විතර වයස ඇති ගැහැණු පැටියා. Let's go. ආයුබෝවන් හැමදෙනාටම. අද අපි යන්නේ විල්පත්තු අනෝද්‍යානයට. මේ ගමනේ ප්‍රධාන වශයෙන්ම එක අරමුණක් තියෙනවා. මම ඒ ගැන ඔයාලට පස්සේ කියන්නම්. මම කසුන් ලියදිපිට. මගේ ජීවිතේ කැමැතිම දේ ඡායාරූප ගන්න එක. Banu Mapalagama, ලංකාවේ ඉන්න දක්ෂ වනජීවී ඡායාරූප ශිල්පියෙක්. එතකොට මෙයා තමයි අපේ ට්‍රැකර් අසින්ක. අසින්ක කියන්නේ විල්පත්තුවේ ඉන්න අති දක්ෂ ට්‍රැකර් කෙනෙක්. අසින්කගේ රූපයක කැලේ යන්න කියාපු වාහනය. සීතල වැඩි නිසා තාම සත්තු එළි බැහැලා නැහැ. මීදුමත් හොඳටම වැඩි. විල්පත්තු කැලේට ඇතුල් වෙලා මේන් රෝඩ් එකේ ටික දුරක් ආපුවාම හම්බෙන මේ කැලෑ කුට්ටියේ තියෙන ගස්වල තියෙන්නේ අමුතුම ලස්සනක්. මම ඔයාලට කිව්වා මේ ගමනේ ප්‍රධානම අරමුණක් තියෙනවා කියලා. ඒ තමයි කොහොම හරි දවස ඇතුළත කොටි එක්ක බලාගන්නේ. දැන් වෙලාව 10ත් පහු වෙලා. තවම කොටියක් ගැන ආරංචියක් නැහැ. බොහෝ ශ්‍රී ලාංකිකයන් අතර ශ්‍රී ලංකානු කොටියා සහ දිවියා වෙන්කර හඳුනා ගැනීම සඳහා මතභේද පවතී. ශ්‍රී ලංකානු කොටියා ශ්‍රී ලංකාවට ආවේනික කොටි විශේෂයක් වන අතර ඔහුගේ විද්‍යාත්මක නාමය Panthera pardus kotia නම් වේ. ලෝකයේ කොටි විශේෂ 9ක් සිටින අතර ශ්‍රී ලංකානු කොටියා ඉන් එක් උපවිශේෂයක් වේ. බානු ජීප් එක නවත්තන්න කිව්වේ ඒ එයා දැකපු ලස්සන ෆ්‍රේම් එකක් නිසා. අපිට පේන මේ ගහ සිලුවට් වෙලයි තියෙන්නේ. ෆොටෝග්‍රැෆි කරන කට්ටිය නම් දන්නවා සිලුවට් වෙලා කියන්නේ මොකක්ද කියලා. මේ ගහේ එක අත්තක බීට කෙනෙක් වහලා ඉන්නවා. එයා තමයි අපේ ඔබ්ජෙක්ට් එක උනේ. මේ තමයි අපේ සංචාරයේ පළවෙනි ෆොටෝ එක. අපි ආයෙමත් අපේ සංචාරයේ ප්‍රධානම අරමුණ කරා ගමන් කරනවා. ඒ තමයි අද දවස ඇතුළත කොටියෙක් හොයාගන්න. කලින් දවසක වැහැලා තිබුණු නිසා පාර තැන් තැන් වල තවම වතුර වලවල්. දැන් අපි විල්පත්තු ප්‍රධාන පාරේ කිලෝමීටර් 25ක් විතර ඇතුළට ඇවිල්ලායි තියෙන්නේ. මේ හරියට කියන්නේ කොක්කාරේ විල. අපිත් එක්කම කැලේට ආපු තවත් කට්ටියකට අපිට කලින් කොටි එක්ක දකින්න හම්බ වෙනවා. දැන් අපිටත් කොටියව දකින්නකන් ඉවසILLක් නැහැ. අපි කලිනුත් මේ හරියට ඇවිත් ගියේ. අපි ගියාට පස්සේ වැල්ලේ අලුත් අඩිපාරවක්. ඉතින් අපිත් යනවා ඒ අඩිපාර දිගේ කොටිය හොයාගෙන. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 26ක් තියෙනවා. ඒ වනෝද්‍යාන අතරින් විශාලතම ජාතික වනෝද්‍යානය වන්නේ විල්පත්තුවයි. මේ වනෝද්‍යානය හෙක්ටයාර 1,31,000ක් ඉක්මවා විහිදී තියෙනවා. විශාල වනමැස්ම විල්පත්තුවට ආවේනිකයි. විල්පත්තුව ශ්‍රී ලාංකිකයන්ගේ ඉතිහාසයට අයිති භූමියක් ලෙසයි සැලකෙන්නේ. ඒ විජය කුමරු විල්පත්තුවේ එක් මායිමක් වන තම්බපන්නීන හොත් කුදිරමලේ වරායට අහම්බෙන් ගොඩ බැසීම නිසයි. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ සිවිල් යුද්ධය නිසා වසර 20කට වැඩි කාලයක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නැරඹීමට මහ ජනතාවට අවස්ථාව ලැබුණේ අපිට කැලේට ගියාම හම්බෙන මානසික සුවය වචනයෙන් විස්තර කරන්න බැරි එකක්. අපිට මේකට බැන්නද? කලින් කියන්න බැරි වුණානේ. මේ ඉන්නේ ක්‍රිෂාන්කාරයව සම. ලංකාවේ ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ක්‍රිෂාන් තමයි මාව කැලේට ගෙනල්ලා දැම්මේ. ඒ කිව්වේ මට වයිල්ඩ් ලයිෆ් උන බෝකලේ ක්‍රිෂාන්. අපි දැන් ඉන්නේ කුඹුක් කියලා තියෙන රෙස්ටින් සයිට් එකේ. මේක නම් කියන්න ඕනේ. හැමදේම දැන් පිළිවෙලට හදලා තියෙනවා. වොෂ්රූම් පිළිවෙලයි, පිරිසිදුයි. දේශීය විදේශීය සංචාරකයන් පරිහරණය සඳහා ඉතාම හොඳ මට්ටමින් තියෙනවා. පොඩි බ්‍රේක් එකකින් පස්සේ අපි ආයෙත් කැලේ ඇතුළට යනවා. ඒ අපිට මග හැරුණු කොටියව අල්ලගන්න. විල්පත්තුවට නම හැදිලා තියෙන්නේ මේ තැන් තැන්වල තියෙන විල්ලු නිසා. ඇහැට පුදුම සනීපයක් දැනෙනවා මේ වගේ සුන්දර පරිසරයක් දැක්කම. ඔන්න අසින්කට ඉවක් දැනුණා. අපි උදේ ඉඳන් හොයපු කොටිය ළඟටම ඇවිල්ලා. අපි බලාපොරොත්තු ඉටු වෙන්නයි යන්නේ. මට හිතෙන්නේ දැන් නම් අපි කොටිය ළඟමයි. ඒත් තාම ඇස් දෙකට දැක්කේ නැහැ. දවසේ දැකපු පළවෙනි කොටිය. අපිට පස්සහරවලා ආයෙත් කැලේටම යන්න ගියා. දැන් නම් කොහොමත් අතාරින්න බෑ. හොයාගන්න ඕනේ. අසින්කට ඉවක් දැනෙලා වගේ එකපාරටම වතුර වල පැත්තට යමුයි කිව්වා. අපි යද්දි කොටිය හරියට මෙතන. අපේ දවස සාර්ථකයි. ඒ අසින්ක නිසා. Thank you Asinka. දැන් තමයි කොටි ෂෝ එක පටන් ගත්තේ. මේ ඉන්නේ කුරුට්ටු පණ්ඩි කොටි දෙනගේ අවුරුදු 2ක් විතර වයස ඇති ගැහැණු පැටියා. මෙයාව හඳුනා ගන්න දාපු නම තමයි කේෂා. විල්පත්තුවේ වාසය කරන ලස්සනම කොටි කෙල්ලෙක් තමයි කේෂා. අපි කේෂාව දැක්කේ පළවෙනි වතාවට. ගහක් උඩ තියෙන මොකක් හරි ටාගට් එකක් දිහා බලාගෙනමයි ඉන්නේ. ටික වෙලාවකට පස්සේ කැලේ ඇතුළට ගියපු කේෂා ගහක් උඩට නැගලා පොඩි නිින්දක් දාගෙන ඉන්නවා කියලා අපිට ආරංචියක් ආවා. ගොඩක් වෙලාවට මෙයාලා දවල් වරුවට කරන්නේ ගස් උඩට නැගලා නිදා ගන්න එක. දවසේ තුන්වෙනි වතාවටත් කේෂාව ෆොටෝගත්තු අපි එයාව දාලා යන්න ආවා. දැන් නම් හවස් වේගනත් එන්නේ. අද දවසේ අපේ අරමුණ සාර්ථකයි. කුරුට්ටු පණ්ඩි දෙනගේ පැටියා කේෂා තමයි අපේ දවස සාර්ථක කළේ. තාම හොඳට එළිය තියෙන නිසා අපි හිතුවේ තවත් කොටියක් හොයාගෙන ඉස්සරහටම යන්න. යාළුවෙක් දැකලා වාහනේ නැවැත්තුවා. ඒ ඉන්දියන් පැරඩයිස් ෆ්ලයි කැචර් කෙනෙක්. දවසේ උපරිම ප්‍රයෝජනය ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ පාර අපේ ටුවර් එක එක දවසක් නිසා අපි ටිකක් වැඩිපුර එහෙට මෙහෙට යනවා. නම් ලයිට් එකත් හොඳටම අඩුයි. හවස්වල අපිට එළියට යන්න වෙලාව ලැබෙන්නේ. අපි මේන් රෝඩ් එකේ එළියට එද්දි දවන්තෙක් අපිට හම්බ වුණා. අපේ විල්පත්තු සංචාරය අවසන් කරන්නයි හදන්නේ. අපි තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් අපි ගිහින් එන්නම්.